ඉතින් එම්ල බස් එක ගාවට ගියාම කැරිව එකරගෙන යන්න පොණෙක් කට්ටියට චිනියවිල කියනවා මගේ දුව සම කැම්ප් එකට එකරගෙන යන්න අපකට ඔයාලට ගොඩාක් ස්තුතියි. එයා කවදාවත් අපෙන් ඈත් වෙලා ඉඳලා නැහැ. ඒ නිසා යව පරිස්සමින් බලා ගන්න. ඉතින් චිනි කැරි ගාවත් දණ ගහගෙන කියනවා පොතේ ආගේ කැල්සියම් විටමින්ස් එසේරම මම දාලා ඇත්තේ. හරි වෙලාවට ඒක ගන්න. හරිද? කැරි කියනවා ඕකේ බෙස් ෆ්‍රෙන්ඩ්. ඉතින් චිනි කියනවා එහෙනම් පරිස්සමින් ගොඩාක් විනෝද වෙන්න. කැරි චිනිව තදින් වැළඳ ගන්නවා. එම්ලේ බස් එක ගාව ඉඳගෙන ඒ අන්තිමට වගේ තමයි කැරිව චිනිව දෙන්නව දකින්නේ. චිනි ගේට්ටුව ගාවට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් එතනදී එම්ලට චිනිව පේන්නේ නම් නැහැ. පස්සේ ඉතින් එම්ලේ කැරිය දෙන්නම බස් එකට නගිනවා. චිනි දුකෙන් තමයි බලාගෙන ඉන්නේ. අනේ කොහොම හරි ටික වෙලාවකට පස්සේ කැරි එනවා සම කැම්ප් එකට. අයට බොහොම සතුටුයි. අය බස් එකෙන් බස් එක මම දකින්නේ අතරවව. කැරි කෑ ගහගෙන යනවා හායි ඩෑඩ්. අතරවත් කැරිව උස්ස ගන්නවා. එම්ලත් මේ වෙලාවේදී බස් එකෙන් බිමට බහැලා කැරිග දිහාවට දුවගෙන එන්නයි හදන්නේ. එම්ල අතරවව පිටිපස්සෙන් දකිනවා. හැබැයි ඉතින් ඇයට අඳුන ගන්න බෑ. හරිම පොදුමයි. අය කල්පනා කරනවා කැරිගේ තාත්තා මෙතනට ඇවිල්ලා එම්ල හදන්නේ මෙයාල දෙන්න ගාවට ඉක්මනටම එන්න. අතරව කැරි ගාව බිම දණ ගහගෙන ඉතින් එම්ල කල්පනා කරනවා ඒ තාත්තගේ දුව දවස් ගානකට තමන්ගෙන් ඈත් වෙනවනේ. මං එයාලගේ මේ මොහොතට බාධා කරන එක එතරම් හොඳ නෑ. එහෙම හිතලා එම්ල එතනට යන්නේ නැතුව ඉන්නවා. අතරව කියනවා අන්තිමට කොහොම හරි මගේ දුවට සම කැම්ප් එකට එන්න පුළුවන් වුණානේ. ඉතින් කැරි කියනවා ඩෑන් මගේ ප්‍රින්සස් ආන්ටි මට පොරොන්දු වුණා. අතරව අහනවා ප්‍රින්සස් ආන්ටි මොකද පොරොන්දු? එතකොට කැරි කියනවා ඊයර ඩෑඩ් හිටියේ හොඳටම නින්දනේ. මං හැමේටම සම කැම්ප් එක පැත්තට ආවා. අන්න එතනදි තමයි මට ප්‍රින්සස් ආන්ටිව මුණ ගැහුනේ. එයා තමයි මාව බේරගත්තේ. අර නපුරු මිනිස්සු දෙන්නෙක් ආවනේ. එයාලට ප්‍රින්සස් ආන්ටි ගැහුවා. ඕ මයි ගොඩ්. එයා මට පොරොන්දු වුණා. කැරි ඇයටම කියා ගන්නවා. ඕ නෝ කැරි මේක නම් හරිම වැරදි. අතරව කේන්තියෙන් කැරිගෙන් අහනවා. ඒ කියනවා තනියම මෙච්චර මෙහාට ආවා? ඒකත් රෑවෙලා? අර නරක අංකල්ලා ඔයාට කරදර කරාද? කැරි මට කියන්න ඔයාට තුවාල වුණාද? කැරි ඔයා කරපු දේ ගොඩක් වැරදි. අන්න ඒ නිසා තමයි එහෙනම් ඔයා ඊයර නිදාගත්තේ නැත්තේ නේද? කැරි කන්ද කල්ලගෙන කියනවා I'm sorry dad. I'm so sorry. ඉතින් අපව අතරව කියනවා හරි හරි ඔයා හොඳින් නම් හැමදේම හොඳින්. මේ වැඳිරිය කවදාවත් දුක් වෙනවද? මට කියන්නක වන්දර මොනාද කරන්න කියලා. එයාලා ඩාන්ස් කරනවා. ඉතින් ඔන්න දෙන්නත් එක ඩාන්ස් කරනවා. අතරව හනුව කැරිගෙන් පුතේ මේ අහන්නකෝ අර නරක අංකල්ල දෙන්නට ඔයා බය වුණාද? කැරි කියනවා නෑ. මං එයාලා දැක්කම හයියෙන් කෑ ගැහුවා. එතකොට එයාලා දෙන්න තමයි බය වුනේ. මං එයාලට සිංහෙක් වගේ ගිරෙව්වා. අතරව කියනවා මයි බ්‍රේව් ගර්ල්. අපෝ කැරි කියනවා ඊට පස්සේ තමයි ප්‍රින්සස් ආන්ටි ආවේ. එයා වෙලා මාව බේරගත්තා. ඊටත් පස්සේ මාව කැම්ප් එකටත් එක්කරගෙන ආවා. අතරව අහනවා මට වගේ ප්‍රින්සස් ආන්ටිව මුණ ගැහෙන්න පුළුවන්ද? මොකද මං ගිහලා එයාට තෑන්ක්ස් කරන්න ඕනේ. එයා කොහෙද ඉන්නේ? කැරි කියනවා එන්නකෝ මං ඔයාට ප්‍රින්සස් ආන්ටිව මුණ ගැසන්න. කැරි අතරවගේ අතත් අල්ලගෙන එම්ලව හොයාගෙන යන ගමන් බස් එක ගාවට අතරවව එක්කරගෙන ආවට පස්සේ කැරි කියනවා ප්‍රින්සස් ආන්ටි හිටියේ නම් මෙතන. අතරව අහනවා දැන් එතකොට එයා කොහෙ ගිහින්ද? හරි කමක් නැහැ මං අප හොයාව ගන්න එනකොට එයාව මුණ ගැහෙන්නම්කෝ. කැරි කියනවා නෑ නෑ ඩෑඩ් ඔයා යාව දැම්ම දකින්න ඕනේ. එයා හරිම හොඳ කෙනෙක්. එම්ලේ හට වෙන්න මෙතනින් යන ගමන් හැබැයි එකපාරටම කෙනෙක් ඇවිල්ලා එම්ලට මොනවාදෝ දෙයක් කියනවා. ඒ වෙලාවෙදි එම්ලි ගොඩක් කලබලෙන් මෙතනින් දුවගෙන යනවා. අය යන්නේ අර පොඩි දරුව ගාවට. එම්ලේ අහනවා ඇයි මොකද උනේ? කොහොමද මෙයාට තුවාල උනේ? අය ඇසිස්ටන්ට් කෙනෙක්ට කතා කරලා කියනවා ෆස්ට් එයිඩ් බොක්ස් එක අරගෙන එන්න කියලා පුළුවන් තරම් ඉක්මනට. කොහොම හරි එම්ලට ඇහෙනවා. කැරි කතා කරන සන්තේ අය පිටිපස හැල්ලා ඉන්න හදද්දිම අර ඇසිස්ටන්ට් ඇවිල්ලා ෆස්ට් එයිඩ් බොක්ස් එක දෙනවා. වැටිලා තුවාල වන දරුවට එම්ලිම බෙහෙත් දානවා. ඒ අතරෙදි අතරම කැරිට කියනවා පුතේ මේ අහන්නකෝ අර විදිහට කෑ ගහන එක තරම් හොඳ නෑ. ඒක නරක පුරුද්දක්. මං අපහොයව ගන්නවහම ඔයාගේ ටීචර් මුණ ගැහෙන්න. කැරි කියනවා ඩෑඩ් මං ආව ගේට් එක ගාවට ඩ්‍රොප් කරන්නද? ඒ අතරෙදි එම්ලි ඇසිස්ටන්ට් කෙනෙකුට කියනවා මොනිකා බැලු වැතුලට එක්කරගෙන යන්නකෝ. එම්ලි දකින්න ඒ වෙලාවේදී කැරි ගේට් එක ගාවට වෙලා ඉන්නවා. ඒ අතරෙදි
අතරව කැම්ප එකේ ඩිරෙක්ටර්ට ලියපු ඒ ලෙටර් එක එමිලගේ මෙසෝඩ තිබිලා ජනලෙන් එළියට එනවා. ඒක බිමට වැටිලා එමිලි මේක දකිනවා. ඉතින් එමිලි ගිහලා ඒක කඩමුදිය අහුලගන්නවා. අය ඒක අහුලගන්නවත් එක්කම මෙතන ඇසිස්ටන්ට් කෙනෙක් කෝල්ඩ් ඩ්‍රින්ක්ස් වගේක් අරගෙන එන ගමන් එමිලගේ ඇඟේ හැපෙනවා. ඉතින් අර කොලේජ් උටක් තෙමෙනවා. ඔහ එමිලගෙන් සමහ ගන්නවා. එමිලි කියනවා නෑ කමක් නෑ. ඇය කල්පනා කරනවා මේ ලියුම කවුද ලියලා තියෙන්නේ. එමිලි අතරින් පතරින් ලියුම කොහොම හරි කියව ගන්නවා. ඇය කල්පනා කරනවා කැරිගේ තාත්තා එයාට ගොඩාක් ආදරේ. මලමකයාගේ නම මොකද්ද කියලා මේ ලියුම යටින් අතරවයාගේ නම ලියලයි තිබුණේ. හැබැයි ඉතින් අර බීම ටික හැලුණු නිසා එමිලට ඒ නම බලාගන්න විදිහක් නෑ. පුදුමේ තියෙන්නේ අතරවගේ අකුරු එමිලට අඳන ගන්න බැරි වෙච්ච එක. එමිලි කල්පනා කරනවා කමක් නෑ ඉතින් නම මොකක් වුණත් අඩු ගානේ දැනගන්න පුළුවන් වුණානේ මේක ලියලා තියෙන කැරිගේ තාත්තා කියලා. අඩු ගානේ මං ටිකක් හරි වාසනාවන්තයි කැරිගේ මොනට හිනාවක් ගන්න පුළුවන් වෙච්ච නිසා. තව දවස් කිහිපයකින් කැරිගේ තාත්තා යවගන්න මෙතනට එනවනේ. එතකොට අනිවාර්යයෙන්ම මට එයාව මන ගහන්න පුළුවන් වේවි. එතෙන් කැරි කැම්ප එක ඇතුළට ඇවිල්ලා තනියම හිටගෙන ඉන්නකොට එමිලි අහනවා පුතේ අය ඔයා තනියම ඉන්නේ එන්නකෝ මං ඔයාව අනිකයට අඳුන්නලා දෙන්න. එමිලි අනික් දරුවන්ට කතා කරලා කියනවා ඔයාල කට්ටියම එන්න ඉක්මනට එන්නකෝ ඔයාලට අඳුන්නලා දෙන්න අලුත් යාළුවෙක් ඉන්නවා. එතෙන් එමිලි කියනවා කැරිට හැමතෙම හාය කියන්න කියලා. අය කියනවා මේ ඉන්නේ කැරි. එතකොට මෙතන ඉන්න ළමයි ටික කැරිට හිනා වෙනවා. එයාගේ නමට එමිලි අහනවා අයෝල හිනා වෙන්නේ. ඒක ළමයා කියනවා කැරි කියන්නේ පළතුරක්නේ ඒක කොහොමද නමක් වෙන්නේ. ඒ ගෑන් ළමයා කියනවා ඔයා ඔයාගේ අම්මට කියන්න ඔයාගේ නම වෙනස් කරන්න කියලා. ඉතින් එමිලි කියනවා ළමයට නිශ්ශබ්ද වෙන්න කියලා. කැරි ඇස කියනවා මට මාම්ට කියන්න බෑ. එතකොට අර ළමයා ආපහු අහනවා අයෝගේ අම්ම ඒ නමට කැමතිද. එහෙම කියලා මෙයාලා ආපහු හිනා වෙනවා. අනේක නම් මහ පිස්සු නම. එමිලි අනෙක් ළමයින්ට කියනවා ඔය විදිහට නමකට හිනා වෙන එක එතරම් හොඳ නෑ. ඒක හරි නරක පුරුද්දක්. මෙයා ළමයි අහනවා මෙයාගේ අම්මා ඒ විදියව ගන්න. කැරි කෑ ගහලා කියනවා නෑ මගේ අම්මා කවදාවත් එන්නේ කවදාවත් නෑ. එමිලි කැරි ගාවෙන් පහත්ලා කියනවා පුතේ එහෙම කියන්න එපා. එහෙම කියලා එමිලි කැරිව වැළඳ ගන්නවා. කැරි කියනවා ප්‍රින්සස් ආන්ටි මේක තමයි මගේ ඇත්ත. මගේ මාම මේ ලෝකේ නෑ. එයා මංගාවට එන්නෙත් නෑ. නෑට තමයි මට එහෙම කිව්වේ. මගේ මාමින මගෙන් ගොඩාක් ඈත. එයා ඉන්නේ දිව්‍ය ලෝකේ. එමිලි කියනවා කැහිරි ඔයා දන්නවද මම චෝටි කාලේ මගේ අම්මත් මංගාව හිටියේ නෑ. එයාත් හිටියේ මගෙන් ගොඩාක් ඈත. ඉතින් මටත් ඔයාට වගේම මගේ අම්මව ගොඩාක් මතක් වුණා. හැබැයි ඉතින් මං ටික ටික ලොකු වුණාට පස්සේ මට තේරුණා මං ගොඩක් වාසනාවන්තයි කියලා. මගේ අම්මා මංගාව නැති වුණාට එයා මගේ හදවතේ ඉන්නවනේ. එමිලි කැරිගේ පපුවට අත තියලා කියනවා ඔයාගේ අම්මත් ඉන්නේ ඔයාගේ හදවතේ. කැරි අහනවා ඇත්තමද. එමිලි කියනවා ඔයාට කැමති වෙලාවක ඔයාගේ අම්මත් එක්ක කතා කරන්න පුළුවන්. ඔයාගේ අම්මා ඔයා කියන හැම දෙයක්ම අහගෙන ඉඳීවි. කැරියගේ අත පපුවට තියාගෙන කියනවා මාම් මම දැන් ඉන්නේ සම කැම්ප් එකේ. එමිලි කියනවා ඔය විදිහට ඔයාට කැමති වෙලාවක අම්මත් එක්ක කතා කරන්න. දැන් ඉතින් අපි සෙල්ලම් කරමු. කැරි කියනවා හරි ප්‍රින්සස් ආන්ටි. මලමෝ ඊළඟට මොකද වෙන්නේ කියලා.